सुबह मध्याह्न वेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकास समगाय प्रथम प्रवृत्ति शिरास्थल शिशु नोमेतिव दिन एकसिय अटकट पशु पासल यली अरे तेपेल चंद पत्रिका तेपेलट बार दीम हेट अरंबे मुक आवरण नोमेति एकदहस दिसिय दाहतक बसनाहिरदी ये निरोदाय नेटे पै विसी हतरट इंदियावे कोरोना रोगीन संख्याव विसी दहसट आसन्नाय देशीय प्रवृत्ति दिन एकसिय अटकट पशु पासल अद विवृत करुणा एत ए गुरुवरुण संधा पमनाय कोविड-19 वायरसे हेतुवेन पसुगे मार्तु 13 वनदा सिट सियलु पासल वसा दैमुना दहम पासल हा उपकारक पंति वसा दैमीमटद तीरणय करुणे उद्गत वेमिन पैवती तत्वेट मुहुण दीम सदहाय ए अणुव मास 3कट अधिक कालयकट पसुवाय अद सिट पासल यलि विवृत करेन्ने पासल आरंभ वे पलमु सतिय विषबीज हरणय ऐतुलु सेसु कटियुतु सदहा वेन किरिन बेविन अद्विनियेदी पासलट पैमिनेन्ने अध्ययन हा अनध्ययन कार्य मंडल पमनाय देवन अधियरे अटते पासल विवृत करीम सिदुवन्ने लबन मास 6 वनदाय දිනට 5 11 13 යන ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වලට පැමිණිය යුතු වෙනවා. තුන්වන අධ්‍යයනයේදී 10 සහ 12 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සිදුවන්නේ ලබන මාස 20 වෙනිදා සිටයි. හතරවන අධ්‍යයනයටදී ජූලි මාස 27 වෙනිදා පාසල් ආරම්භ කරනවා. 3 4 6 8 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ එදින සිටයි. එක හා දෙක යන ශ්‍රේණිවල දරුවන්ගේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. තුන සහ හතර ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පෙරවරු 11:30 දක්වා පන්ති පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පහ ශ්‍රේණිය සඳහා පෙරවරු 7:30 සිට මධ්‍යන 12 දක්වාත් 6 7 8 සහ 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7:30 සිට පෙරවරු 1:30 දක්වා පන්ති පැවැත්වෙනු ඇති. 10 11 12 සහ 13 ශ්‍රේණි පැවැත්වෙන්නේ පෙරවරු 7:30 සිට පෙරවරු 3:30 දක්වායි. ශිෂ්‍යත්ව විභාගයේ සැප්තැම්බර් මාස 13 වන ඉරිදා පැවැත්වෙනවා. පාසල් පිරිසුදු කිරීමට රුපියල් මිලියන 289ක් රජය වෙන් කර තිබෙනවා. උෂ්ණත්ව මාපක මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 117ක් වෙන් කර අවසන්. උසස් පෙළ සිසුන් සඳහා අගෝස්තු මාසය අධ්‍යයන මාසයක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරු මහතා අද පෙරවරුවේ මාළඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ සංචාරයක නිරත වුණා. ඒ අද පාසල් විවෘත කිරීමෙන් අනුතුරුව තත්වය සුවා බැලීමටයි. සංචාරයෙන් අනුතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. නිහතමානී ආඩම්බරයක් තියෙනවා අපේ පාසල් පද්ධතිය ඇතුලේ එක දරුවෙක් එක ගුරුවරයෙක් එක විදුහල්පතිවරයෙක් එක අනාධ්‍යන සේවකයෙක් මේ මාර්ග වසංගතේ ගොදුරක් බවටපත් උනේ නැහැ. මම ස්තුතිවන්ත වෙනවා මුළු රටේම ඒ ගෞරවනීය ගුරු ප්‍රජාවට සහ දෙමව්පියන්ට සහ දරුවන්ට. ඒ පාසල ඇතුලෙන් ඇහෙන සීනුවේ නාදය තමයි රටේ සුරක්ෂිතභාවය පිළිබඳව නැගෙන නාදය. ඒස් පාසලෙන් ඇහෙන සීනුවේ නාදය රටට දරුවන්ට දෙමව්පියන්ට එකතු කරන්නේ ඉතාම විශ්වසනීය සහ අපේක්ෂා සහගත හැඟීමක්. පාසල් විවෘත කිරීමත් සමග අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. පාසල් ශිෂ්‍යයන් සම්බන්ධව ගත්තහම උන්ට යම්කිසි විදියක ශ්වසන රෝගයක් තියෙනවා නම් කැස්තසන ප්‍රතිචාර වගේ දෙයක් තියෙනවා නම් ඉස්සර වගේ පාසලට යවන්න එපා. උන් ගෙදර තබා ගන්න ඕන රෝගය සනීප වෙනක පාසලකදී යම්කිසි කෙනෙකුට රෝග තත්ත්වයක් ඇති වුණොත් වහාම ඒ දරුවන් වෙන් කර තබලා උන්ව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත් වෙනවා. පාසල් වලදී අත් නිතර පිරිසුදු කිරීම වැදගත් වෙනවා. වැඩිහිටි පන්තිවල තියෙන අය හැකි අවස්ථාවල්දී මුඛාවරණයක් පැළඳීම කිවිහුම් යාම කැස්සක් ඇතිවීම වගේ අවස්ථාවල්දී සෞඛ්‍ය ආරක්ෂිතව ඒ ක්‍රමවේදයන් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. කෑම බීම ඒ වගේම තමුන්ගේ පොත්පත් පෑන් උපකරණ වගේ දේවල් බෙදා හදා ගැනීම පුළුවන් තරම් මේ අවස්ථාවේදී අවම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. පුද්ගලයන් එකිනෙක හා ගැටෙන කණ්ඩායම් ක්‍රීඩා මේ අවස්ථාවේදී අවම කිරීම සුදුසුයි. ආරම්භයේදී දුරස්ත භාවය තබාගෙන කරන ක්‍රීඩා කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. T56 ගිනි අවි 12ක් සමග සැකකරුවෙකු හෝමාගම පිටිපණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ඇති බව වාර්තා වනවා. විශේෂ කාර්ය බලකායම් ප්‍රදේශයේදී තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙය පාතාලකල්ලි සමාජිකයන් සංගවා තිබූ ගිනි අවි බවටයි වාර්තා වන්නේ.
ඊයේ දිනේදී බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී මුඛ ආවරණ නොමැතිව ජනතාව අතර ගැවසුණු පුද්ගලයන් 1217 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. කොරෝනා වෛරසය මෙරට සාර්ථකව පාලනය කිරීමට හැකිව තිබෙන තත්වයක එය තවදුරටත් පවත්වා ගැනීමට ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඊයේ දවසේ බස්නාහිර පළාතුල කරපු මෙහෙයුම්වලදී 1217 දෙනෙක්ව මුඛාවරණ පළඳගෙන නොගිය පුද්ගලයන්ව ස්වයං නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා තමයි නිවස්වල දවස් 14ක් අද මහා මාර්ගවල දකින අතරින් අර ගිය සතියේ තිබුණු තත්ත්වයට ඉතාම හොඳ ප්‍රවණතාවයක් මුඛාවරණ පළඳලා ගමන් කරන ආකාරය පෙන්වන මහ ජනතාව. ඉතින් ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය කරන සෑම කෙනෙක්ම මුඛාවරණ පළඳීම සඳහා යොමු කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. සියලුම පොලිස් ස්ථානවල පොලිස් බලතුමා උපදෙස් ලබා දීලා තිනවා කිසියම් කෙනෙක් මේ නිරෝධායන පන්ති විධිවිධාන ඌමනාවෙන්ම කඩ කරනවන මුඛාවරණයක් ඌමනාවෙන් පළඳින්න නැත්නම් ඒ වගේම සමාජ දුරස්ථභාවය පවත්වාගත යුතු හැකි අවස්ථාවලදී ඒවා හෙඩෙන පරිදි ක්‍රියා කරනවා කිසියම් කෙනෙක් ඒ නිරෝධායන පන්තියට ක්‍රියා කරන කියලා විශේෂයෙන්ම ඒ අය ස්වයං නිරෝධායන සඳහා යොමු කරන්න කියලා තමගේ නිවසට මුඛාවරණයක් අර හෙල්මට් එක අතේ තියාගෙන ගිහිල්ලා පොලිස් නිලධාරියා දකුණු කොට ඔළුවට දාගන්නවා වගේ මුඛාවරණයක් පළඳගෙන සමහරලා නිකට ප්‍රදේශයට දාලා නැත්නම් හිස ප්‍රදේශයට දාලා ඒ වැරදි ලෙස පාවිච්චි කරලා ඉතින් පැහැදිලිව එහෙම කවුරුත් රැවැට්ටීම සඳහා ඒක කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒක රැවටෙන්නේ තමාමයි. තමගේ දරුපාලුවගේ ආයමයි. ඒ නිසා ඒක කරන්න එපා කියලා අපි ඉල්ලීම කරනවා. කොළඹ නගරයේ පැවැත්වුණු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළා. ජනතාවට නොමිලේ මුඛාවරණ ලබා දීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලිස් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් වැඩසටහනට එක්ව සිටියා. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සහ තැපැල්ලට බහර දීම හෙට ආරම්භ වෙනවා. මේ අතර මැතිවරණ කොමිසම හෙට රැස්වීමට නියමිතයි. ඡන්ද විමසීමේ වේලාව ඇතුළු විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එදී සාකච්ඡා කරනු ඇත. නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල්ලට බාර දීම හෙට සහ ලබන මාස පළවෙනිදා සහ දෙවෙනිදා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීම ලබන මාස 29 වෙනිදායින් අවසන් වෙනවා. මේ අතර නිල තැපැල් ඡන්ද දැන්වීම පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම ඒවා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. වෙනදා විට එක දවසක් තුල තැපැල් ඡන්ද පත්‍රිකා ලැබෙනවා. නමුත් මෙවර තියෙන සංකීර්ණතාවය අනුව විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම මගින් නිකුත් කිරීම කිරීමට සිදුවීමත් ඒත් එක්කම ඡන්ද පත්‍රිකාව ඉතාමත්ම දිගු ඡන්ද පත්‍රිකාවක් වීමත් නිසා වැඩිපුර කාලයක් ගත වෙනවා මේ සඳහා. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා අපට ලබා දීමෙන් අනතුරුව අපි මැතිවරණයට දින 7කට පෙර දක්වා බෙදා හැරීම කටයුතු සිදු කරනවා ඒ තැපැල් කාර්යාල මගින්. ඉන් පසුව කෙනෙකුට නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගැනීමට හැකියාවක් නොලැබුණොත් ඒවා තමන්ගේ තැපැල් බෙදීම් කටයුතු කරන තැපැල් කාර්යාලවල පැමිණ ලබා ගැනීම හැකියාව තියෙනවා. මෙවර මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් විශේෂකාර බලකායද ඇතුළත්ව පොලිස් නිලධාරීන් 75,000ක් යෙදවීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 10,000ක්ද ඒ සඳහා යෙදවීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර සියලු දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ හමුවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැතුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් පන්සිල් කැඩුවොත් මොකද ලැබෙන දඬුවම? පන්සිල් ආරක්ෂා කරන්න. මාර්ග උපදේශ කැඩුවම දඬුවම් ගැන හිතන්න එපා. ඒවා ආරක්ෂා කරන්න ඒවා පිළිපදින්නේ කියලා කියන්නේ. මත්පැන් බොන්නේ නැහැ කියලා පන්සිල් අරගෙන හවස කණපැලෙන්න බීලා පාරේ වීසේ වී යන එකෙන් වරද අපේද? පන්සිල් වලද වරද? බීපු ආදයාගෙන වරද? දඬුවමට බයේ පාලනය කරන්න බෑ. ලෝකේ දුවන්නේ දඬුවම් උඩ නෙමෙයි පිළිපැදීම් උඩ. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2037ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ දිනදී හඳුනාගත් නව ආසාදිතයන් 4 දෙනාද සමගයි. ඊයේ දිනදී හඳුනාගත් නව ආසාදිතයන් 4 දෙනා විදේශවලින් පැමිණි අයයි. කුවේට්, පාකිස්තානීය, ඉන්දියාව හා බංග්ලාදේශයන් රටවලින් පැමිණි 4 දෙනෙකුයි මෙලෙස නව ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ. මෙවන විට මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් 1661 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 365 දෙනෙකු රෝහල් කීපයක ප්‍රතිකාර ලබනවා. දැනට රෝහල්වල වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පුද්ගලයන් 51 දෙනෙකු සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය නිවේදනය කරන්නේ.
COVID-19 වෛරසයේ ආසාදිනී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකින් 3 දිනකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. යනුව සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 826ක් දක්වා ඉහළ ගියා. රෝහල් වලින් ඔවුන් පිටව ගියද සෞඛ්‍ය උපදෙස් මත දින 14ක කාලයක් ස්වන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකින් දිවිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අද දිනේද ශ්‍රී ලාංකිකින් 288 දෙනෙකු දිවිනට පැමිණියා. ඒ ඕමානයේ මස්කට් නුවර සිටයි. ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ වලින් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ගත වූ පැය 24ට පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 19906ක්. දිනකදී ඉන්දියාවෙන් හමු වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව මේ බවයි සෞඛ්‍ය අංශය නිවේදනය කරන්නේ. එමෙන්ම එරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 5,50,000කට ආසන්න වෙනවා. කෙසේ වුවද දිනෙන් දින වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගියේද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුල රූපලාවන්‍යාගාර හා කායවර්ධන මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. වෛරසයෙන් වැඩිම බලපෑමට ලක් වූ ප්‍රාන්තය වන්නේද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මේ වන විට ලෝපුරා 1,24,97,741 දිනකට ආසාදිනි වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 55,57,974ක්. වෛරසයේ ආසාදිනි හේතුවෙන් මරණ 504,490ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසයේ ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මොහුණු ආවරණ පැලඳීම හා අත්සේදීම පුරුද්දක් ලෙස සිදු කරන ලෙස ඇමරිකාවේ උපජනාධිපති මයික් ෆෙන්ස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අඛණ්ඩව තුන්වන දිනටත් ඉරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 40,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාන්ත 30ක පමණ වෛරස් ව්‍යාප්තිය දරුණු අතට හැරී ඇති බව ඉහළ පෙළේ සෞඛ්‍ය බලතරින් පෙන්වා දෙනවා. පසුගිය සති කිහිපය තුළ පමණක් දෛනික ආසාදිතින් වාර්තා වීම 2000 සිට 5000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසදෙමීමේ නීති ලිහිල් කිරීම ආසාදිතින් වැඩිවීමට ප්‍රධාන හේතුව ලෙසයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. හුබේ ප්‍රාන්තයේ එන්ෂින් ප්‍රදේශයේ යලිත් වරක් වසදෙමීමට චීන බලධාරීන් පියවර ගත්තා. බීජින් නගරයේ ආශිතව නව ආසාදිතින් 12 දෙනෙකු වාර්තා වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. එම ප්‍රදේශය තුළ ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන අතර නිවෙස්වලින් බැහැර වීමට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. චීනෙන් දෛනිකව වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගත්තද දෙවන වටේ වෛරස් ව්‍යාප්තියක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා. හයිටි රාජ්‍ය තුල වෛරස් ව්‍යාප්තිය වේගවත් වී ඇති අතර ඉදිරියේදී තත්ත්වය තවත් බරපතල විය හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අගවනවා. PCR පරීක්ෂණ සඳහා යොමු වීම හා රෝහල්ගත වීම ජනතාව ප්‍රතික්ෂේප කරන බවයි වාර්තා වන්නේ. මිලියන 11ක් පමණ ජනතාවක් එරට වාසය කරන අතර ඉන් බහුතරයක් අන්ත දුගී භාවයෙන් පෙළෙනවා. පොදු ස්ථානවලදී මූණු ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට ඉරාන බලධාරීන් පියවරගෙන තිබෙනවා. ජනතාවට මූණු ආවරණ පැළඳීම සඳහා උනන්දු කිරීමේ වැඩසටහනක් ටෙහෙරාන් නුවරදී පැවැත්ුණා. ඉරානය තුල ආසාදිතින් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ ගියද එය පාලනය කළ හැකි මට්ටමේ පවතින බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නිකුත් කළ සිතාසිය බල රහිත කරන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතා ගොනු කළ පෙත්සමට අදාළ විරෝධතා ජුලි මාස 31 වනදා ගොනු කරන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. ගිහාන් පිළපිටිය මහතාගේ පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණේ පෙත්සමේ වග උත්තරකරුවන්ටයි. එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකාර වැඩ බලන පොලිස්පතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. නීතිපති උපදෙස් මත කටයුතු නොකිරීම ඊට හේතුවයි. ගිහාන් පිළපිටිය මහතාට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා සිතාසෙන් නිකුත් කෙරුණේ හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළවයි. සිතාසෙන් නිකුත් කළ ආකාරය නීති විරෝධී බව පවසමින් පිළපිටිය මහතා ගුණ කළ රීට් පෙත්සමක් සලකා බැලූ අභියාචනා අධිකරණය ඔහුට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුන ලෙස දන්වමින් පෙත්සම් විභාගය අවසන් වනතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දේශපාලන ගැටුම් මෙන්ම එකකතා සම්බන්ධයෙන් මේ දිනවල මහමැතිවරණ වේදිකාවේ සාකච්ඡා වනවා. ඉන් අදහස් කිහිපයක් 20/20 ජනමතය විශේෂාංගයෙන්. මාධ්‍යෙන් තමයි අනවශ්‍ය ලෙස පොඩි ත්‍රිවිල් පක්ෂයකට ඔච්චරම් වෙලා දීලා තියෙන්නේ. අපේ තියෙන සටන තියෙන්නේ පොට්ටුවත් එක්ක.
අගරදු ගුරු මල්කම් රංජිත් අපහාස කරනවා ඒ වගේම අනිත් ආගම් ප්‍රශ්න කරනවා මෙවැනි ප්‍රශ්න කරන සියලු දෙනාම එක්සත් ජාතිපක්ෂේ නෑ අර බෝම්බ ගහලා කියලා කියපු දේශපාලන පක්ෂ අපි ළඟ නෑ වෘකයෝ අද බැටළු ඇඳුම් ඇඳගෙන ඉන්න අන්තවාදී වපුරගෙන ඉන්න කට්ටිය අපි ළඟ නෑ දැත්තර කල්පනා කර බලන්න ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණේ මම මගේ ආසන 9 9ම දිනුම් දිස්ත්‍රික්කේ රනිල් වික්‍රමසිංහ බදුලට ආවේ දෙපාරයි යුඑම්බී වල දෙලක්ෂ 25000 ගදි ලක්ෂ 2ක් මර ඡන්දක් දීලා ලොක්කා නෙමෙයි පැත්ත පලාට ආවේ මිනිස්සු කොහොමද බලාගන්නේ කොහොමද මිනිහට මූණ දෙන්නේ හැබැයි රනිල් ලොක්කා සාගර ලොක්කා ගෙදර 38 පාරක් ගියා හෙලිකොප්ටර් වලින් මොනාට ගියාද කියලා මම දන්නේ නැහැ අපි ගිහිල්ලා වැඳලා කිව්වා සර් මේක කරන්න එපා සර් හරේන් ප්‍රනාන්දු කියන්නේ එයා නළුවෙක් එයා ඇවිල්ලා බොරු කාරේ සද එයා වගකීම ඉෂ්ට කරේ නැහැ මොකද එයා වැඩ කරන්න දන්නේ නැහැ ඒ වැඩ කරන්න දන්නේ මිනිහන්න ලක්ෂ දෙකක් දුන්න ඡන්ද දුන්නේ ජනතාව අමතක කළා එයා කොළඹට ඇයිද එයා වැඩ බැරි ට්‍රාසන් කෙනෙක් දැන් මම දැක්ක පහු දවසේ සජිත් ප්‍රේමදාස මහත්තයයි හරින් ෆ්‍රනාන්ඩෝ මහත්තයයි දෙන්නම ගිහිල්ලා කාර්යාලතුමාට වැඳලා සමාවිල්ල ඉස්කෝලේ වරදක් කරලා තාත්තත් එක්ක නේ ප්‍රින්සිපල් හම්බ වෙන්න ගිය ළමයා වගේ හැබැයි ඒ වලට දෙකක් කියන්න තියෙනවා 6 වෙනිදා ඉස්කෝලේ පටන් ගන්නවා පුළුවන් නම් ආයි ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න විපක්ෂේ නිකන් ගල උඩ වැටිච්ච වැලගිඩිය වගේ ගලවුඩට වැලගෙඩිය වටුනම් ඇට හොයන්න පුළුවන්. ඒ වගේ විපක්ෂය ඉන්න කොහෙද දන්නේ? විපක්ෂයක් අද නැහැ. විපක්ෂය අර කිව්වාගේ හොයාගන්න නැහැ. එක්සත් ජාතික පක්ෂය හදලා තියෙන්නේ කැති නැකතක. පොරෝ නැකතක. රණ්ඩුම වෙනවම. දැන් බලන්න මන්නම් ඉදන් හිටියේ ඇතින්නියක් මිහි කරන්නේ ඇත් පැටවික. එහෙම එකක් දෙවේ මිහි වෙලා දීන්නේ. ස්වාභාවික දෙයක්. එහෙම එකක් දෙවේ මිහි වෙලා දීන්නේ. ලෝකයේ ඉන්න විශිෂ්ටතම නායකයෙක් අපිට ඉන්නවා. එතුමාට මේ රට හැදීමේ අදිෂ්ඨානයක් තියෙනවා. ඒ අදිෂ්ඨානය සඵල කරන්න නම් එතුමාට ගැළපෙන කණ්ඩායමක් අපි පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ දේ අපි ඉටු කළොත් අපේ තාත්තගේ රචනාවේ මොකක් තිබුණත්, අපේ රචනාවේ මොකක් තිබුණත්, අපේ දරුවන්ගේ රචනාවේ මොකක් තිබුණත් අඩුම ගානේ අපේ මුණුබුරාගේ මිනිබිරියගේ රචනා පොත පෙරලා බලද්දී ඒකි තිබේවි ශ්‍රී ලංකාව යනු ආසියාවේ ඉහළම සංවර්ධන මට්ටම හිමි දිදුලන දේශයයි කියලා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ දවසක්.